ඉතින් දැන් මම ඉන්නේ චෙන්නයි එයාපෝට් එකේ ඔයාලට පේනවා ඇති මම මේ චෙන්නයි එයාපෝට් එකේ ඉඳලා ඊට පස්සේ යන්නේ ලංකාවට ලංකාවට යන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ යද්දී මම ඔයාලට ෆ්ලයිට් රිවියු එකක් ගේන්න ඉන්නවා ඉතින් අපි බලමු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කොහොමද කියලා එයාලගේ ෆැසිලිටීස් එතකොට දෙන කැම බීම මම මේ ඔක්කොම ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි යන් පාස් වැඩ දෙක කරගත්තා ලවුන්ජ් ඇක්සස් හම්බුණා මේකටම අපි දැන් යනවා ඉමිග්‍රේෂන් එක ඉමිග්‍රේෂන් එමුකුත් වීඩියෝ කරන්න බෑ එනකට මම ඉමිග්‍රේෂන් එක පස්සේ ලවුන්ජ් එකේ ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න මොනවද තියෙන්නේ ඉතින් ඔයා දැන් කල්පනා කරනවා නම් ලවුන්ජ් ඇක්සස් ගන්න කොහොමද කියලා මම දන්න තරමේ ලවුන්ජ් ඇක්සස් ගන්න ක්‍රම දෙකක් තියෙනවා පළවෙනි එක තමයි ඔයාලා බිස්නස් ක්ලාස් හෝ ෆස්ට් ක්ලාස් ටිකට් එකක් පර්චේස් කරපුවාම එයාලා කම්ප්ලිමන්ටරි ලවුන්ජ් ඇක්සස් ඔයාලට දෙනවා එහෙමත් නැත්නම් මම ජීවත් වෙන්නේ UK වල American Express Gold Card එක ගත්තාම එයාලගෙන් හම්බෙනවා Priority Pass කියලා දෙයක්. මේ Priority Pass එකට පුළුවන් lounge එක access කරන්න අවුරුද්දට 4 පාරක්. ඉතින් මේව තමයි ක්‍රම දෙක මම පාවිච්චි කරනවා. lounge එක ලස්සනයි buffet එකක් තියෙනවා. ඉතින් අපිට lounge access සම්පූර්ණයෙන්ම ඕන එකක් කන්න පුළුවන්. මම බිරියානි ටිකක් ගත්තා මොකද මගේ ආසම කෑම. පතර බෝතලයක් ගත්තා. ඉතින් ලවුන්ජ් ඇක්සස් හම්බෙච්චම හොයක හොඳයි. මොකද හුඟක් දිග ෆ්ලයිට් යන්න හුඟක් මහන්සි. එතකොට නිදහසේ ඉන්න පුළුවන් අපිට අපේම කෝණ එක. ඉතින් ලන්ච් එකෙන් පස්සේ මම වෙජිටබල් සුප් එකක් ගත්තා. ඒකත් එක්කම චීස් කේක් එකක් ගත්තා. එහෙම විශේෂයෙන් කියලා රහක් නැහැ. සාමාන්‍ය චීස් කේක් එකක රහ තමයි එන්නේ. ඉතින් දැන් මම තව ෆ්ලයිට් එකට පැය කමාරක් විතර තියෙනවා මම මේ පැය කමාරේ මගේ පොතක් ගෙනාවා මම ඒක පොඩ්ඩක් කියවලා ඊට පස්සේ අපි යම් ෆ්ලයිට් එකට දැන් වෙලාව 3:04ට මගේ ෆ්ලයිට් එක තියෙන්නේ ලවුන්ජ් එකේ ඉඳලා පොතක් කියවලා දැන් මම යන ගම දැන් යන්නේ ගේට් 12 එකට එතන තමයි මගේ ෆ්ලයිට් එක තියෙන්නේ ඉතින් ගිහිල්ලා බලමු අපි කොහොමද කියලා එතනම් මට ඉන්න වෙනවා මම ඊට ඉස්සෙල්ලා ඩියුටි ෆ්‍රී එකෙන් කියලා බඩු වගේ ගන්නවා ඉතින් එයාක්‍රාෆ්ට් එකට බෝඩ් වෙන ගමන් කැබින් ක්‍රූ එකෙන් වෙල්කම් ඩ්‍රින්ක් එකකුයි ඒ වගේම අද ෆ්ලයිට් එකේ තියෙන මෙනු එකයි දුන්නා ඉතින් මේ මෙනු එකේ ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් ගන්න පුළුවන් ඔයාලගේ බිස්නස් ක්ලාස් ප්‍රිවිලේජ් එකට හම්බෙන දෙයක් අද මම ඕඩර් කරන්න යන්නේ චිකන් බිරියානි එකක් අද මම ෆ්ලයි කරන එයාක්‍රාෆ්ට් එක Airbus A320-214 වර්ගයේ එයාක්‍රාෆ්ට් එකක්. මේකේ බිස්නස් ක්ලාස් සීට්ස් 16ක් ඒ වගේම ඉකොනොමි ක්ලාස් සීට්ස් 120ක් තියෙනවා. මේ එයාක්‍රාෆ්ට් එකේ දිග මීටර් 37.57ක්. ඒ වගේම මේ එයාක්‍රාෆ්ට් එකට මීටර් 12.8ක උසක් තියෙනවා. අපි wing span එක ගත්තොත් tip to tip එකනික කොනක ඉඳන් අනිත් කොනට wing එකේ දිග මීටර් 34.10ක්. ඒ වගේම මේ එයාක්‍රාෆ්ට් එකේ service altitude එක 39800. ඒ කියන්නේ වැඩිම උස මේ එයාක්‍රාෆ්ට් එකට level flight එක sustain කරන්න පුළුවන්. range එක කිලෝමීටර් 6150ක්. ඒ වගේම දෙයක් කියන්න ඕනේ මේ වර්ගයේ එයාක්‍රාෆ්ට් වලට, ඒ කියන්නේ Airbus A320 කියන එයාක්‍රාෆ්ට් එකට engine options දෙකක් තියෙනවා. පළවෙනි option එක තමයි CFM56-5B කියන option එක. ඒ වගේම තව තියෙනවා V2500 කියලා option එක. මේ දෙක හුඟක්ම install වෙන්නේ Airbus A319, Airbus A320 ඒ වගේම Airbus A321 කියන ගුවන්යානවලට. ඒ වගේම අද මේ aircraft එකේ තියෙන්නේ CFM56-5B වර්ගයේ engines දෙකක්. මෙතන තියෙනවා අපිට TV, in-flight entertainment systems. මේ පැත්තේ අපිට tray table, වගේම තමයි headset එක. පළවෙනි impression එක මම මීට කලින් Emirates ගිහින් තියෙනවා. ඒ වගේම Airways Oman Air business class එකද තියෙනවා. A320 එකට හොඳ seating space එකක් තියෙනවා. ඒ වගේම පොඩි ප්‍රශ්නයක් තියෙනවා tray table එක සාන්තලා තියෙන. එතකොට ඒක පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් turbulence ආවොත් glass එක බිම වැටෙන්න පුළුවන්. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම first look එක දැනට හොඳයි. ඒ වගේම eco-friendly pillows යාලා දැනට මම පාවිච්චි කරනවා. ඉතින් first impression 10 out of 10.
ඒ වගේම මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කවර්ස් ගැන දෙයක් කියන්න ඕනේ. මේක පටන් ගත්තේ 2024 ජූලි 10 වෙනිදා. ඉතින් දැනට බිස්නස් ක්ලාස් එකේ තියෙන කවර්ස් ඒ වගේම හෙඩ් ඩ්‍රෙස් මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි මටීරියල් එකකින් තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ රීසයිකල්ඩ් PET ප්ලාස්ටික් කියලා කියනවා. ඉතින් මේක අපි සතුටු වෙන්න ඕන දෙයක්. මොකද මුළු ලෝකෙම දැන් සස්ටේනබිලිටි කියන දේ ලොකු ටොපික් එකක් වෙලා තියෙන්නේ. ඉතින් අපේ රටෙනුත් අපේ එයාලයින් එකේ මේ වගේ ඉනිෂියේටිව් එකක් ගන්නවා කියන්නේ සස්ටේනබිලිටි වලට ඒක අපිට ලොකු ජයග්‍රහණයක්. මහත් ප්‍රීතියට කරුණකි. යානයට දැන් සහායක අවශ්‍යයි. කුල් කාර්යය බඳන සාමාජිකයෙකු අපදාන්න. ප්‍රධානයානේ ආරක්ෂක විධිවිධාන පිළිබඳ දැන් අපි බෝදරක් කරන්නේ කොහොමද? ඉතින් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරලා විනාඩි 10ත් 20ක් ඇතුළත මගේ කෑම එක ආවා. කෑම එක එද්දිම රස්නෙට ආවේ. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ වගේම තමයි මේ කෑමේ ගෙනාවු කැබින් ක්‍රූ හරිම පලයිට්, හරිම හොඳයි. මම ලංකාවේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ දකින්න දෙයක් තමයි එයාලා එක්ස්ට්‍රා මයිල් එකක් යනවා එයාලගේ පැසෙන්ජර්ස්ලා වෙනුවෙන්. ඉතින් ඒත් එක්කම මේ කෑම එකේ කට්ලරිස් ප්‍රසන්ටේෂන් හොඳයි. මේවා ක්ලීන් කට්ලරිසුත් මට හම්බුනේ. සමහර ඒවල ෆින්ගර් ප්‍රින්ට්ස් තියෙනවා. ඉතින් මේකෙදි ඒ වගේ දේවල් මම දැක්කේ නැහැ. ඉතින් කෑමේ ගැන විශේෂ දෙයක් කියන්නේ නැහැ. බිරියානියකේ රහ ආවා. ඉතින් මං හිතනවා මේ ටෙස්ට් එකත් එයාලා පාස් කියලා. වෙනද වගේම වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ඉතින් මේක පොඩි ටෙස්ට් එකක් මම කරේ. ඔයාලා කැමති වෙයිද ෆ්ලයිට් රිවියුස් කරනවට? මට හුඟක් ටෙක්නිකල් රිවියු සයිට් එක තමයි මේකෙන් ටච් කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ දෙයට කැමති නැත්නම් කමක් නෑ, ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒ ෆ්ලයිට් රිවියුස් ගේන්න ඉන්න සීරීස් එක අයින් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් මට උදව්වක් ඕනේ. මට ඕනේ අලුත් අයිඩියාස් දෙකක් මේ වගේ ෆ්ලයිට් රිවියුස් ගේද්දි මම මොන වගේ දේවල්ද කන්සන්ට්‍රේට් කරන්න ඕනේ කියලා. ඉතින් කැමති නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම මොනවද ඉම්ප්‍රූව් කරන්න ඕනේ කියලා. මම මගේ ඩේයින ලයිෆ් වීඩියෝ එකක් කරා, මගේ යුනිවර්සිටි එකේ මම කොහොමද වැඩ කටයුතු කරන්න කියලා. ඒකට මේ වීඩියෝ එක බලන්න. මම තව වීඩියෝ එකක් ලබන සතියෙන් නම් එතකන් keep fixing.